අපි ආහාර ගන්නවා ශරීරයේ වර්ධනය වීමට ශරීරයේ ශක්තිමත් වීමට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට මේ කැල්සියම් බහුල ආහාරයක් තමයි හාල් මැස්සන්. අවුරුද්දේ අද අපේ පාඩම තමයි අපේ ආහාර. අපි බලමු මොකද ආහාර ගන්න කියලාද. අපි ආහාර ගන්නවා කාරණා තුනක් හින්ද. මොකද කාරණා තුන? එකක් තමයි අපි ආහාර ගන්නවා ශරීරයේ වර්ධනය වීමට. ඊළඟ එක තමයි ශරීරයේ ශක්තිමත් වීමට. ඊළඟ තමයි ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට. එතකොට අපි මේ ගන්න ආහාර ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. මොකක්ද මේ ප්‍රධාන කොටස් තුන? එකක් තමයි වර්ධක ආහාර, ශක්තිජනක ආහාර, ආරක්ෂක ආහාර. ඒ වගේම මේ ගන්න ආහාර වල තියෙන ප්‍රධාන පෝෂක කොටස් ටික අපි හඳුනා ගන්නවා. මොනවාද ප්‍රධාන පෝෂක කොටස් ටික? එකක් තමයි වර්ධක ආහාර වල තියෙන ප්‍රෝටීන්, ශක්තිජනක ආහාර වල තියෙන කාබෝහයිඩ්‍රේට්, ආරක්ෂක ආහාර වල තියෙන විටමින් සහ ඛනිජ වර්ග. පොදුවේ පුතේ මොනවද බලමු අපි තියෙන මේ ආහාර වල තියෙන විටමින් වර්ග මොනවද කියලා. A B C D E සහ K කියන විටමින් වර්ග ටික තමයි ආහාර වල තියෙන්නේ. ඒ වගේම ඛනිජ වර්ග මොනවද? ඒවා තමයි යකඩ, කැල්සියම්, අයඩින් වගේ දේවල්. දැන් ඕගොල්ලෝ මේ බලන්නකෝ මේ වගුව දිහා හොඳට. දැන් ඔන්න මේ වගුවේ වම් පැත්තේ තියෙනවා පෝෂක පදාර්ථ ටික. ඒ වගේම දකුණු පැත්තේ තියෙනවා ලබාගත හැකි ආහාර වර්ග. පළවෙනි බලන්න කාබෝහයිඩ්‍රේට් තියෙන මොන වගේද කියලා. හොඳට බලන්නකෝ බලන්න. ධාන්‍ය, පිස්තේ සහිත අල වර්ග, කොස්, දෙල් වැනි ආහාරවල තමයි කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. ඒ වගේම මේදය. මේදේ තියෙන්නේ මොන වගේද? තෙල් වර්ගවල තියෙනවා මස්, ඊළඟට මාගරින්, රට කජු වැනි ඇට වර්ග, ඒ වගේම සමහර මාළු වර්ගවලත් තියෙනවා මේ මේදය කියන පෝෂක පදාර්ථය. ඊළඟ ඉතාම වැදගත් දෙයක් තමයි අපේ ශරීරයේ වර්ධනය වීමට අවශ්‍ය කරන ප්‍රෝටීන් වර්ග. මොනවද ප්‍රෝටීන් තියෙන්නේ? මොන වගේ ආහාරවල අපි ගන්න? මස්, මාළු, කිරි, බිත්තර, ඊළඟ සත්වමය ආහාර හා සෝයා බෝන්චි, කඩල වැනි මාංශ භෝගවලත් තියෙනවා මේ ප්‍රෝටීන්. ඊළඟ දුවේ පුතේ අපේ ශරීරයේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම සඳහා ඉතාම වැදගත් ආහාර වර්ගයක් තමයි, පෝෂක පදාර්ථයක් තමයි ඛනිජ වර්ග ටික. විටමින් වර්ගවල තියෙනවා විටමින් ඒ. විටමින් ඒ මොන වගේද තියෙන්නේ? විටමින් ඒ තියෙනවා තද කොළ පැහැති කොළ වර්ග, නිමිති, කැරට්, ළඟ වට්ටක්ක කොළ, මුරුංගා කොළ, වෙනත් කොළ වර්ග වල තියෙනවා මේ විටමින් ඒ වර්ග. ඒ වගේම පළතුරු ගන්න වල පළතුරු වල ගස් ලබු, අඹ, ලාවුළු වැනි පළතුරු වර්ග වල බහුල වශයෙන් තියෙනවා මේ විටමින් ඒ කියන පෝෂක පදාර්ථය. ඕදුවේ පුතේ දැන් බලන්න කියන්නකෝ විටමින් B තියෙන්නේ මොන වගේද කියලා. හොඳට බලන්න මේ වගෝ දිහා ඔයගොල්ලෝ. විටමින් B තියෙන්නේ මොනවද කියලා හොඳට බලන්න. ඔන්න තද කොළ පැහැති කොළ වර්ග සහ එළවලු වර්ග වල තියෙනවා විටමින් B. ඒ වගේම නිමිතිය, තම්පලා, කරපිංචා, බණ්ඩක්කා, බෝන්චි, බීට් වැනි එළවලු වර්ග වලත්, දොඩම් වර්ග, කෙසෙල්, අන්නාසි වැනි පළතුරු වර්ග වලත්, මාංශ භෝග වලත් තියෙනවා මේ විටමින් B. විටමින් C තියෙන ආහාර තමයි ඇඹුල් සහිත ආහාර වර්ග. මොනවද ඒ ඇඹුල් සහිත ආහාර? හොඳට බලන්න මේ වගුවේ දිහා ඔයගොල්ලෝ. නෙල්ලි, පේර, කජු පුලන් ආදී දේවල් වල තියෙනවා මේ විටමින් C. මොනවද බලන්න කියන්නේ විටමින් D තියෙන්නේ කියලා? හොඳට මතක තියාගන්න මේ විටමින් D අපට ඉතාම වැදගත්. මොනවද තියෙන්නේ? මාළු තෙල්, බිත්තර, කිරි වැනි ආහාරවල තමයි විටමින් D තියෙන්නේ. අවුරුද්දේ පුතේ දැන් අපි කතා කරන්නේ යකඩ බහුල ආහාර මොනවද කියලා. හොඳට බලන්න. තද කොළ පැහැති එළවලු සහ පලා වර්ග, සාරණ, ගොටුකොළ, මුරුංගා කොළ, මුගුණු වැන්න, කිරි අඟුණ වැනි පලා වර්ගවලත්, මාළු, සැමන් වැනි ආහාරවල මෙන්ම මාංශ භෝග කියන මුං, කව්පි, උඳු, සෝයා බෝන්චි, කඩල, පරිප්පු යන ආහාරවල තමයි යකඩ බහුලව තියෙන්නේ. ඔව්, චුටි දුවේ පුතේ. ඔයගොල්ලෝ දන්නවද කැල්සියම් බහුල ආහාර තියෙන්නේ මොනවාගෙද කියලා? ඉතාම වැදගත් මේ කැල්සියම්.
මොකද අපේ ශරීරයේ ඇටකටු වර්ධනය සඳහා කැල්සියම් ඊටම වැදගත්. හොඳ හොඳට බලන්න. අපි ගන්න ආහාරවල මොන වගේද තියෙන්නේ කැල්සියම් වැඩිපුරම තියෙන්නේ කියලා. තම්පලා, හතුරු මුරුංගා, කරපිංචා, නෙළුම්මල වැනි ආහාරවලත් මාංස භෝග කියන ඒ ආහාර කාණ්ඩයේ මස් මාළු බිත්තරවල වැඩිපුරම තියෙනවා හා මේ මොනවාද කැල්සියම් දුවේපුතේ මේ කැල්සියම් ගැන කියනකොට ඊටම වැදගත් දෙයක් තමයි හාල් මැස්සන් අපි අවුරුදු කීපයකම ප්‍රශ්නපත්‍රයට ඇවිල්ලා තිනවා මේ කැල්සියම් බහුල ආහාර වලට මේ හාල් මැස්ස කියන එක. එහෙනම් ඊටම වැදගත් හොඳට මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ මේ කැල්සියම් බහුල ආහාරයක් තමයි හාල් මැස්සන්. ඒ වගේම කිරි බිත්තර වගේම තවත් කිරියාස් නිෂ්පාදිත ගණනාවකම තියෙනවා මේ කැල්සියම් බහුල ආහාර. ඊළඟට අපි කතා කරන්නේ අයඩින් බහුල ආහාර මොනවද කියලා. මේ අයඩින් කියන ආහාර වර්ගය අඩු වුණොත් එහෙම ගොඩාක් අපිට ඌනතා රෝග පෙන්නනවා. ඉතින් අයඩින් ඊටම වැදගත් අපේ ශරීර වර්ධනය සඳහා. ඊළඟ මොනවද තියෙන අයඩින් මිශ්‍ර ආහාර මොනවයිද තියෙන්නේ? මුහුදු මාළු, කරවල හා ලුණු සහිත ආහාරවලත් මුහුදු පැලෑටි වලත් මේ අයඩින් ඊටම බහුලව තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රයට එනකොට අයඩින් අඩංගු ආහාර මොනවද කියලා අහුවදින් මෙන්න මේ වගුවේ සඳහන් මම කියපු ආහාර ටික හොඳට මතක තියාගන්න ඕනේ. ඔව් මගේ දුවේ පුතේ අද අපි දවසේ ඉගෙන ගත්තා අපේ ආහාර පාඩම යටතේ අපි ආහාර ගන්න ඇයි කියලා. ඒ වගේම ආහාර වලින් ප්‍රධාන පෝෂක පදාර්ථ ටික ඉගෙන ගත්තා. ඒ වගේම ආහාර පෝෂක පදාර්ථ අඩංගු තියෙන ආහාර වර්ග ටික අපි හොඳට ඉගෙන ගත්තා. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ළඟ එන විභාගෙට ඉතාමත්ම වැදගත් මේ ආහාර පාඩම. ඒ නිසා ඕගොල්ලෝ නැවත නැවත මේ පාඩම අධ්‍යයනය කරලා සූදානම් වෙන්න විභාගය සඳහා. බොහොම ස්තුතියි. තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරේ නැද්ද? එහෙනම් දැන්මම අපේ Voice One YouTube channel එක subscribe කරන්න. අපි දාන වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකකින් දැනගන්න නම් පහල තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.